හයවෙනි පාඩම ටෝනිං ඇන් සූතින් කලින් පාඩම් පහටම සම්බන්ධයි සහ මේක ඔයාලගේ ෆේෂල් ට්‍රීට්මන්ට් එකක අවස්ථා දෙකකදී කරන්න සිද්ධ වෙනවා ටෝනිං ඇන් සූතින් ෆේෂල් ට්‍රීට්මන්ට් එකදී කිව්වේ අර ඩයි ෆේෂල්ස් නෙමෙයි ඩයි කියන්නේ DIY කියලා දැන් ඔය YouTube එකේ තියෙන ෆේෂල්ස් do it yourself කියලා ගෙදර ඉඳන් කරගන්න මේ එහෙම එකක් නෙමෙයි මේක සැලොන් එකකට ගිහිල්ලා කරගන්න ඕනේ ප්‍රොෆෙෂනල් ෆේෂල් එකක 6 වෙනි අවස්ථාව වෙන්න පුළුවන් සමහර ලාවට ප්‍රතිකාර කිරීමේ ටෝනර්ස් මොනවාටද පාවිච්චි කරන්නේ පළවෙනිම අරමුණ ටෝනර් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා අපි සම මතු පිට කරන මොකක් හරි පිරිසිදු කිරීමකින් අනතුරුව අපි කරන පිරිසිදු කිරීම අපි කරන්නේ සමහර වෙලාවට බොහොම මයිල්ඩ් ක්ලෙන්සර් එකකින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ටිකක් හෑෂ් ක්ලෙන්සර් එකකින් වෙන්න පුළුවන් ඒතර ක්ලෙන්සර් එක හෑෂ් නම් ඒ කියන්නේ චුට්ටක් ඒක ප්‍රබලයි කියන එක ඒක ටිකක් සැරයි ඒක ටිකක් වෙනදට වැඩිය ටිකක් සම්පූර්ණයෙන් වෙනස් විදිහට සම පිරිසිදු කරනවා කියන එක ක්ලෙන්සර් එක මයිල්ඩ් නම් ඒක ටිකක් මටසිලුටු විදිහට සම පිරිසිදු කරනවා කියන එක මේ ක්‍රම දෙකේදීම සම මතු පිට සමේ pH අගේ වෙනස් වෙනවා සමේ pH අගේ වෙනස් වුණාට පස්සේ අපි සම මතු පිට දිය කරන දේවල් සමහර ලාවට සමට ඇබ්සෝබ් කරන්න හදන දේවල් පවා ඒ වගේ ස්ථාවරේ වෙනස් වෙනවා ඒ නිසා අපි සාමාන්‍යයෙන් සම මතු පිට කරන පිරිසිදු කිරීමකින් අනතුරුව හුඟක් ඉස්සර කාලේ පටන්ම දැනටත් ක්ලෙන්සර් එකක් කරාට පස්සේ ටෝන එකක් කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ක්ලෙන්සර් එකකින් පස්සේ ටෝන එකක් කිරීමේ නුසුදුසුතාවයක් නැහැ. ඒක කිරීම සුදුසුයි. ඒ වගේම තමයි ක්ලෙන්සර් එකකින් පස්සේ ටෝන කරනවා මොයිස්චර් කරන්න කලින්. එහෙමත් නැත්නම් සීරම් වගේ දෙයක් ඇප්ලයි කරන්න කලින්. මොකද මේ ටෝන එකක් බොහෝ වෙලාවට සුදුසු වෙනවා අපේ ස්කින් එකේ ඊළඟට කරන්න යන මොයිස්චරයිසේෂන් එක ආරක්ෂා කරන්න. ඒ කියන්නේ සම මතු පිට පිරිසිදු කරලා pH අගය නැවත සුදුසු තත්ත්වයට පත් කරගත්තට පස්සේ අපි ඇප්ලයි කරන ප්‍රොඩක්ට් එකේ pH අගය ඉහළ යන්නේවත් පහළ යන්නේවත් නැතුව ඒකත් යථා තත්ත්වයෙන්ම ඒකට අයිති තත්ත්වයෙන්ම ඒකත් සමට ඇබ්සෝබ් කර ගැනීම වෙනුවෙන් ඊළඟට ටෝනර් එකක් අපි පාවිච්චි කරනවා මේ ව්‍යුර්ත කරපු පෝසස් ක්ලෙන්සර් එකක් හරහා විවෘත කරපු සමේ සිදුරු පෝසස් නැවත වසා ගන්න ක්ලෝස් කරගන්න එතකොට විශාල පෝසස් කුඩා කරගන්නත් සමහර වෙලාවට ලාජ් පෝසස් කුඩා කරගන්නත් සමහර වෙලාවට මේ ටෝනර්ස් අපි පාවිච්චි කරනවා ෆේෂල් එකකට පස්සේ ටෝනර් එකක් සාමාන්‍යයෙන් කරන සිරිතක් අපේ තියෙනවා එහෙම නැත්නම් ක්ලෙන්සින් ස්ටෙප් එකකට පස්සේ වුණත් ටෝනර් කිරීමේ පුරුද්දක් අපේ තියෙනවා එතන මේ ටෝනර්ස් හදලා තියෙනවා නොයෙකුත් වර්ග වලින් සමහර වෙලාවට යුකලිප්ටස් එහෙම නැත්නම් පෙපර්මින්ට් වගේ දේවල් වලින් ඇලෝයි වගේ දේවල් වලින් ඇලෝවෙරා වගේ දේවල් වලින් මේ ටෝනර්ස් හදලා තියෙනවා අපව සමහර වෙලාවට සහල් වගේ දේවල් වලින් පිපිඤ්ඤ වගේ දේවල් වලින් හිටන් මේ ටෝනර්ස් ඔයාලා ගෙදරත් හදාගන්නවා ඇති එතකොට මේ වගේ ටෝනර්ස් ගන්න තියෙනවා වෙළඳ පොලෙත් මේ ටෝනර්ස් එක්කත් ඕගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් නමුත් මේ ටෝනර්ස් වල මං කලින් කිව්වා මයිල් ටෝනර්ස් සහ ටිකක් අර හාෂ් ලෙවල් එකට යනකොට ටිකක් ප්‍රබල ගතියක් දැනෙන ටෝනර්ස් තියෙනවා කියලා. තියෙනවා. දැනටත් වෙළඳ පොලේ Facebook එකේ ඉතින් ඔයාලට ඒ වගේ ටෝනර්ස් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ඕඩිනරි වගේ ටෝනර්ස් තියෙනවා. HA peeling වලට හදයි කියලා. ඒතොර මේ වගේ ටෝනර්ස් හදලා ඉවලා තියෙන්නේ දිනපතා පාවිච්චි කරන්නද? නොදැන කරන වැරද්දක් තමයි ඕක. ටෝනර් එක මයිල්ඩ් ටෝනර් එකක් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොහොම වතුරේ දිය වෙන එහෙමත් නැත්නම් සමේ pH අගය පමණක් වෙනස් කරලා පෝසස් කුඩා කරන්න පුළුවන් හැකියාව හදලා තියෙන ජල ප්‍රමාණය රඳවලා තියාගැනීමේ හැකියාව වෙනුවෙන් හදලා තියෙන සැහැල්ලු ටෝනර් එකක් නම් මේ ටෝනර්ස් ඕගොල්ලන්ට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් ඩේලි ස්කින් කෙයාර් රූටින් එකට පස්සේ. ඒ කියන්නේ හැමදාම රෑට නිදාගන්න කලින් කරන සමට මොනවා හරි දෙන සත්කාර වේලට පස්සේ. නමුත් ඔයාලා ගාව තියෙන්නේ HA හෝ BHA විදිහකට නිපදවපු ටෝනර් එකක් නම්
උදාහරණයකට අපි ගත්තොත් පිම්පල් සහිත කෙනෙක්ට එහෙම නිර්දේශ කරන ටෝනර්ස් තියෙනවා. මේ වගේ සමහර ලාවට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වගේව පාලනය වෙන්න බෙන්සොයිල් පෙරොක්සයිඩ් වගේ දේවල් මිශ්‍ර කරලා තියෙන්න පුළුවන්. ටෝන කරන වතාවේදී ස්කින් එක එක්ස්ෆෝලියේට් වෙන්න, හැම යන්න වගේ දේවල් වලට සැලිසිලික් ඇසිඩ් වගේ දේවල් මේවයි ඇතුළත් කරලා තියෙන්න පුළුවන්. තෙල් වගේ දේවල් පාලනය කරන්න සමහරවිට ග්ලයිකොලික් ඇසිඩ් වගේ රසායනික ද්‍රව්‍ය අම්ල වගේ දේවල් මේ ටෝනර්ස් වල ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. එහෙන් බැලුවම මේ ටෝනර්ස් AHA සහ BHA වර්ග වලින් සමන්විතයි. මේවා හාෂ් බොහොම සමට ප්‍රබලයි. ඉතින් මේ වගේ ටෝනර්ස් නම් ෆේෂල් එකක් අවසානයේදී භාවිත කරන්න බෑ. සහ දිනපතා පාවිච්චි කරන්නත් බෑ. සතියකට වරක් මේ වගේ ප්‍රබල ටෝනර්ස් පාවිච්චි කිරීම ප්‍රමාණවත්. ඊටත් වැඩි වුණොත් ඔයාලට මැජික් එකක් පෙනෙයි. ඒ මැජික් එක අවසානයේදී ඕගොල්ලන්ට නැවත ටෝනර්ස් තියා නිකන් ෆේස් වොෂ් එකකින්වත් මූණ හොදගන්න බැරි තත්ත්වෙට ඒ මැජික් එකේ ප්‍රතිඵල පෙනෙයි. ඒ නිසා මේ සමහර AHA BHA වගේ දේවල් අන්තර්ගත කරලා තියෙන ටෝනර්ස් වලින් දිනපතා ටෝන කිරීම සුදුසු නැහැ. ඉතින් අපි කරන්නේ ෆේෂල් ප්‍රතිකාරයක් නම් මේ ෆේෂල් ප්‍රතිකාරයේ ක්ලෙන්සිං පාර්ට් එකට පස්සේ සහ මේ ෆේෂල් ප්‍රතිකාරයේ අපි කරන සියලුම දේවල් කරලා අවසානයේදී අපි සමේ නැති වෙලා ගිය අපි විසින් වෙනස් කරපු අපි විසින් ඇරපු පෝසස් අපි විසින් ඉවත් කරපු pH අගේ නැවත ඒ තත්ත්වයටපත් කරන්න ටෝනර්ස් භාවිතා කරනවා. ඉතින් අර මං කිව්වේ AHA හරි BHA හරි තියෙන ටෝනර්ස් නම් අපි ගාව තියෙන්නේ අපි ඒවට වතුර මිශ්‍ර කරලා ඩයලූට් කරගෙන මේ ටෝනර්ස් වල සැර ටිකක් බාල කරලා පාවිච්චි කරගන්නත් අපිට ඕන නම් පුළුවන්. ඉතින් සමහර ටෝනර්ස් ඇල්කොහොල් බේස් වෙලා හදලා තිබිලා තියෙනවා. සමහර ටෝනර්ස් වෝටර් බේස් වෙලාම හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පාවිච්චි කරන්න මිලදී ගන්න ටෝනර් එක ඇල්කොහොල් බේස් ටෝනර් එකක් වුණොත් ඒකෙන් වෙන්නේ සමේ pH අගය ඇල්කොහොල් පැත්තට ගමන් කරන එකයි. එහෙම ටෝනර්ස් ලංකාවේ නෙමෙයි සමහර ලාවට වෙනත් රටවල්වල එහෙම තියෙන්න පුළුවන්. මොකද සමහර රටවල්වල දේශගුණික කාලගුණික තත්ත්වත් එක්ක ඒ රටවල්වල මිනිස්සුන්ගේ මූණේ අපි කියනවා පෝසස් බොහොම අඩුයි. පෝසස් බොහොම අඩුයි කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය එළියට දාන්න හැම තිස්සෙම සිද්ධ වෙන්නේ නැහැ. එක්කෝ ඒ රටවල් සීත දේශගුණික රටවල්. ඉතින් ඒගොල්ලන්ගේ රටවල් වල පෝසස් බොහොම අඩු නිසා ඒගොල්ලන්ට තියෙන්නේ පෝලස් ස්කින් එකක් අපි එහෙමත් කියනවා. කොරියාව වගේ රටවල් ගත්තොත් විශේෂයි. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ ග්ලාස් ටයිප් ස්කින් එකක්, විදුරුවක් වගේ මූණක් සමහර විට. ඉතින් එහෙම ස්කින් එකක් අපේ රටවල් වලට නැති නිසා අපේ රටවල් සමකයාශ්‍රිත රටවල් නිසා අපේ රටවල් වල මිනිස්සුන්ගේ ශරීරයේ උෂ්ණත්වය ටිකක් වැඩිත් නිසා මේ අධික උෂ්ණත්වය සමහර ලාවට සීබම් විදියට දාඩිය විදියට පිට කරන්න මාර්ග ඕනේ. ඒ නිසා තමයි මේ පෝසස් ලැබෙන්නේ මෙච්චර මූණ ආශ්‍රිතව ටී සෝන් එක ආශ්‍රිතව බොහෝ දුරට. ඒතර මේ පෝසස් අපි විවෘත කරනවා වගේම මේ පෝසස් පිරිසිදු කිරීමත් සමහර වෙලාවට මේ ටෝනර්ස් වලින්ම සිද්ධ වෙනවා. ක්ලෙන්සර් වලින් පිරිසිදු නොවූ දේවල් තියෙනවා නම් අපිට මේ සමහර ටෝනර්ස්ම පාවිච්චි කරන්න පුළුවන් පිරිසිදු කරන්න. ඉතින් මේ පිරිසිදු කිරීම කියන එක ඇතුලේ සමහර වෙලාවට තවත් රාජකාරියක් ටෝනර්ස් වලින් කෙරෙනවා. එතකොට අපි ෆේෂල් එකක් කරලා අවසාන වුණාට පස්සෙත් සමය වෙනස් කරපු pH අගය නැවත ඒ තත්ත්වයට ගේන්න තමයි බොහෝ වෙලාවට මේ ටෝනර්ස් පාවිච්චි කරන්නේ. මේ වෙනකොට පෝසස් නැවත වසා දාලා ඉවරයි. නැවත අපි න්‍යූට්‍රිෂන් එකක් ලබා දෙන්නේ නැහැ මූණට. මොකද ෆේෂල් එකේ සියලු ස්ටෙප්ස් අවසానයි. දැන් අපි ෆේෂල් එකක් පටන් ගත්ත තැනට ගිහිල්ලා බැලුවොත් අපේ පළවෙනි පාඩමේම තිබුණා ඉන්වේසිව් නන් ඉන්වේසිව් කියලා ප්‍රතිකාර දෙකකින් කැමති එකක් තෝරගන්න. ඊට පස්සේ ක්ලෙන්සිං තෙරපීස් වලින් කැමති ක්ලෙන්සිං තෙරපී එකක් තෝරගන්න. ඊට පස්සේ එක්ස්ෆෝලියේෂන් තෙරපීස් වලින් කැමති එක්ස්ෆෝලියේෂන් තෙරපී එකක් තෝරගන්න. ඊට පස්සේ ස්ටිමියුලේෂන් තෙරපීස් වලින් කැමති ස්ටිමියුලේෂන් මෙතඩ් එකක් තෝරගන්න. ඊට පස්සේ ඇබ්සෝප්ෂන් තෙරපීස් වලින් කැමති ඇබ්සෝප්ෂන් තෙරපී එකක් මෙතඩ් එකක් ටෙක්නොලොජි එකක් තෝරගන්න. ඒත් එක්ක ඔයාගේ න්‍යූට්‍රිෂන් වගේ දේවල් ඇබ්සෝබ් කරන්න. ඉතින් මේ කියන ස්ටෙප්ස් 3-4 කරලා ඉවර වෙනකොට බොහෝ දුරට ෆේෂල් එකක් අවසానයි. මේ ෆේෂල් එක අවසාන වෙනකොට සමේ pH අගයත් හාත්පසින්ම වෙනස්.
4.5වත් 5වත් 5.5 අතරේවත් නෙමෙයි වෙන්න පුළුවන් මේ pH අගේ තියෙන්නේ. ඉතින් අපි මේ pH අගේ නැවත ඒ ගානට ගණන්ලා තියන්න ටෝනර් එකක් පාවිච්චි කරනවා. පෝසස් එහෙම සිදුරු විශාල වෙලා නම් වසා ගන්නත් ටෝනර්ස් පාවිච්චි කරනවා. ඔය අතරේ ඕගොල්ලෝ ගාව තියෙනවා සමහර වෙලාවට ෆේස් මාස්ක් වගේ දේවල් මේවයි ගහලා තියෙනවා. මේ ෆේස් මාස්ක් වල වචනයක් ඇස්ට්‍රින්ජන්ට් කියලා. ඇස්ට්‍රින්ජන්ට්ස් කියලා කියන්නේ සමහරු හිතාගෙන ඉන්නවා ටෝනර්ස්ද කියලා. ඇස්ට්‍රින්ජන්ට්ස් කියන්නේ ටෝනර්ස් නෙමෙයි. ඒවා ඇවිල්ලා කහට. එහෙම නැත්තම් මේවා ඇවිල්ලා ශාරීරීය ද්‍රව්‍ය. ඒතර මේවායේ ඇල්කොහොල් අඩංගු වෙලා තියෙනවා. ඇස්ට්‍රින්ජන්ට්ස් වලට පුළුවන් හැම ආපහු හකුලවන්න. ඒ කියන්නේ පෝසස් කුඩා කිරීම වෙනුවෙන්ම පාවිච්චි කිරීමට තමයි මේ හැම විශාල වෙලා ඇදිලා තියෙනවා නම් ලැක්සිටි එක වැඩි නම් හැම ඇදෙන සුළු ගතිය වැඩි වෙලා නම් අපි මේ ඇදෙන සුළු ගතිය පාලනය කරන්නත් මේ ඇස්ට්‍රින්ජන්ට්ස් පාවිච්චි කරනවා. අපෙන් ලොයකුත් ළමයි ප්‍රශ්න අහනවා මේ ඇස්ට්‍රින්ජන්ට්ස් කියලා ගහලා තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් ටෝනර් කියන එක වෙනුවටද මේක පාවිච්චි කරුවොත් ටෝනර් පාවිච්චි කරන්න ඕනේ නැද්ද කියලා. මේ දෙක හාත්පසින්ම වෙනස් දෙකක්. මේ දෙක පටලව ගන්න එපා. එතකොට ටෝනර් කිරීමෙන් කරගන්න දේ හා සමානම දෙයක් අපි කරගන්නවා ගැල්වනික් පොසිටිව් එකෙනුත්. ඒක අපි උගන්වනවා ගැල්වනික් වලදී. ඒක අපේ ළමයි එහෙම දන්නවා. ගැල්වනික් පොසිටිව් පාවිච්චි කරන්නෙම ෆේෂල් ට්‍රීට්මන්ට් එක අවසාන ස්ටෙප් එකේදී. ඒක පාවිච්චි කරාට පස්සේ නැවත කිසිම ප්‍රතිකාරයක් හෝ කිසිම දෙයක් මූණට කරන්න බෑ කියලා අපි දන්නවා. ඒකෙදිත් අපි ආම්ලික ක්‍රියාවලියක් සමමතු පිට හදලා ඇසිඩ් එකක් හදලා අපි හැම pH අගේ නැවත යථා තත්ත්වයට පත් කරනවා. එතකොට මේ ක්‍රියාවලිය කරලා ඉවර වෙනකොට අපි නොයෙකුත් දේවල් සමමතු පිට කරලා සමට පොඩ්ඩක් වද දීලා සමට පොඩ්ඩක් හරදර කරලා සම පොඩ්ඩක් කෝප වෙලා ඉන්නේ මේ වෙනකොට ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් කරා කියන්නේ. ඉතින් මේ දේවල් කරලා ටෝනින් ඉවර වුණාට පස්සේ අපි කරන්න ඕනේ සූතින්. සූතින් කියන්නේ මොකද්ද? අපි මේ ප්‍රකෝප කරපු හැම එහෙම නැත්නම් අපි ඇදලා කරලා මිරිකලා ඔබලා තද කරලා හැම ගලෝලා මැරුණු සම ඉවත් කරනවා කියලා හූරලා ඇබ්සෝබ් කරනවා කියලා අල්ට්‍රාසොනික් වගේ දේවල් වලින් එහාට මෙහාට රෝල් කරලා මාස්ක් වගේ දේවල් දාලා සමහරලාවට නීඩ්ලිං වගේ දේවලුත් කරලා මීට උඩින් ඉදිකටු වලින් ඇනලා අපි මෙහෙම කරලා තුවාල කරලා වද දීපු සමකට නිකන් යවන්න පුළුවන් ද ටෝන කරලා අපි සූතින් කියන පාට් එකත් කළ යුතුමයි. අපේ ෆේෂල් ට්‍රීට්මන්ට් එකක අවසානයේදී අපි සූතින් ට්‍රීට්මන්ට්සුත් කරා නම් ඉතා හොඳයි. එතකොට ඕගොල්ලෝ දැන හොනො දැන් අපි මේ සූතින් ට්‍රීට්මන්ට්ස් වලට ආයිස් වතුර, සීතල වතුර, එතකොට රෝස් වෝට වගේ දේවල් පාවිච්චි කරනවා. ඇලෝ ජෙල් වගේ දේවලුත් පාවිච්චි කරනවා. ඊට අමතරව ආයිස් කැට වගේ දේවලුත් මේ සූතින් ට්‍රීට්මන්ට්ස් වලට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි තව තියෙනවා සූතින් පැක්ස් වගේ දේවල්. එතකොට අර ඇබ්සෝප්ෂන් පාට් එකේදී සූතින් කියන එකත් එක්කම තමයි ඇබ්සෝප්ෂන් එක සිද්ධ වෙන්නේ. බොහොම පීඩණයකට ලක් වෙච්ච සම පොඩ්ඩක් මඩසිලුට වෙලා සැනසෙන්න පටන් ගන්නවා සූතින් වලදී. නමුත් අපි මේ ඔක්කොටම වැඩිය සූතින් වගේ පාට් එකකට කෝල්ඩ් හැමර් වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරා නම් හරිම වටිනවා. කෝල්ඩ් හැමර් කියන්නේ යන්ත්‍රයක්, එහෙමත් නැත්නම් යාන්ත්‍රික ප්‍රතිකාරයක්. ඒකෙන් කරන්නේ අධික සීතලක්, එහෙමත් නැත්නම් අයිස් කැටයක වගේ සීතලක් ක්ෂණිකව යන්ත්‍රයක් මාර්ගයෙන් හදලා ප්‍රෝබ් එකක් හරහා මූණට ලබා දෙනවා. එතකොට අපේ මේ මූණේ දිග ඇරපු, හකුලපු, එහෙම කරපු, ලිෆ්ටිං වගේ දේවල් වලදී ඔසවපු, හීටිං වගේ දේවල් වලදී රත් කරපු දේවල් නැවත යථා තත්ත්වයට, එහෙමත් නැත්නම් ඒවයේ ඇතුලේ මොනව හරි සම ඇතුලේ අභ්‍යන්තරයේ මොනව හරි දෙයක් ඉන්ෆ්ලමේෂන් එකක්, ඉන්ෆෙක්ෂන් එකක් වගේ වෙන තත්ත්වයටපත් වෙලා තිබුණා නම් අපි අතෙන් තුවාලයක් වගේ වෙලා අභ්‍යන්තර රුධිර වහනයක් වගේ සිද්ධ වෙලා තිබුණා නම් කැපිලරිස්, බ්ලඩ් විසල්ස් වගේ දේවල් ඩැමේජ් වෙලා මේ සූතින් වලට පාවිච්චි කරන කූලින් ටෙක්නොලොජි එකෙන්, කෝල්ඩ් හැමර් ටෙක්නොලොජි එකෙන් මේ දේවල් එහෙම් පිටින්ම නවත්තනවා. සහ සමට බොහොම හිතකර වටපිටාවක් සමාභ්‍යන්තරයේ සහ පිටත නිර්මාණය කරනවා. එතකොට ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් කරලා අවසානයේදී ටෝනින් සහ සූතින් කියන ප්‍රතිකාර දෙක කළ යුතුයි. මේ ප්‍රතිකාර දෙක කරාට පස්සේ ගොඩක් වෙලාවට ක්ලයන්ට් SPF එකක් පාවිච්චි කරමින් සැලොන් එකෙන් පිට වෙලා
යන්න පුළුවන්. එතකොට අපි අපේ ප්‍රතිකාර ක්‍රම ගැන උගන්වපු පළවෙනි කොටස මේ වැඩසටහනත් එක්ක අවසానයි. අපි ඊළඟ කොටස පටන් ගන්නවා දෙවෙනි කොටස කියලා. එතකොට පළවෙනි කොටසේ මේ ක්ලිප් එකත් එක්කම කොටස් 6කින් සමන්විතයි. මේ කොටස් 6ම අනුපිළිවෙලින් අහන්න. මේ කොටස් 6ම උදව් වෙයි ඊස්තටික් ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තැනදී. එහෙමත් නැත්නම් ටිකක් සම්ප්‍රදායික ෆේෂල් වලින් ඔබ්බට ගිය පවතින ෆේෂල් එකක් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න කාලෙකදී ඔයගොල්ලන්ට මෙන්න මේ කියපු ස්ටෙප්ස් 6ම අතිශයින්ම වැදගත් වෙයි. අපි පටන් ගන්නවා ඊළඟ කොටස දෙවෙනි කොටස කියලා. ඒකෙදි මේ ටෙක්නොලොජීස් පටන් ගන්නවා කතා කරන්න. ඒකේ පළවෙනි පාඩම වෙයි බොහෝ දුරට සෛල. මේ අපි උගන්වන්නේ ඇත්තටම අපේ දීර්ඝ කාලයක් තිස්සේ සම්පූර්ණ මාස 4ක 5ක විතර පාඨමාලාවේ අන්තර්ගතය. ඉතින් මේ දේවල් බොහොම ගැඹුරුයි, බොහොම සංකීර්ණයි. නමුත් පුළුවන් උපරිමෙන් අපි මේ YouTube channel එක හරහා රුපියලක්වත් අපිට අවශ්‍ය නැහැ බෙදා හදා ගන්නම්. දුරස්තව ඉගෙන ගන්න පුළුවන් අය, දුරස්තව ඉගෙන ගන්න ඕනේ අය, මහා පාරේ බස් වල වාහන වල නැගලා අපි ගාවට එන්න අපහසු අය, මේ දේවල් ගන්න මුදල් වියදම් කරලා ඉගෙන ගන්න අමාරු අය, අපහසු අය, මේ දේවල් ගන්න අරගෙන හරි දෙයක් ලංකාවට දෙන්න. අපි දෙවැනි කොටසින් හම්බ වෙමු. බොහෝ දුරට සෛල ගැන කතා කරන්න.